ඔන්න ඉතින් අපි පොරොන්දුන විදිහටම බෝල්ලාට් ගැන වීඩියෝ එකක් ඔයාලට අරගෙන තමයි මේ ලෑත්ති වෙන්නේ. අපි මේ වෙනකොට ඉන්නේ ගම්පල නගරේ. මේ බෝල්ලාට් අඳින එක ලංකාවේ මොන පැත්තෙන් ආරම්භ වුණත් මේ වෙනකොට ලංකාව පුරාම එක ලොකු රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. මේක නිකම්ම රැල්ලක් නෙවෙයි නොනවතින රැල්ලක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා මේ චිත්‍ර අඳින කටයුත්ත සඳහා වයස් භේදයක් නැතුව, ජාති භේදයක් නැතුව තරුණ තරුණ වගේම බාල මහලු වැඩිහිටි මේ සියලුම දෙනා එකතු වෙලා ඉන්නවා. මම දැන් මේ වෙනකොට ඉන්නේ ගම්පල නගරේ. ගම්පල නගරේ ගුවන්පාලම ආසන්නයේ තමයි මම මේ වෙනකොට ඉන්නේ. ඉතින් ඔයාලට මගේ පිටිපස්සෙනුත් ලස්සන බෝල් ආර්ට් එකක් පේනවා ඇති. මට මතක විදිහට මේක මෙතන නිර්මාණය වෙන්නේ මීට මාස 5කට 6කට විතර කලින්. ඒ කියන්නේ මේ රැල්ල ලොකුවට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙන්න කලින් තමයි මේ චිත්‍රය මෙතන ඇඳෙන්නේ. අපි මේ වීඩියෝ එක ෂූට් කරන මේ වෙලාව වෙනකොට ගම්පල නගරේ ප්‍රධාන ඉස්පිරිතාල ගාව තියෙන තාප්පෙත් චිත්‍ර ඇඳීම සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔයාලට මේ මගේ පිටිපස්සෙන් පේන චිත්‍රය ඇඳීම සඳහා ගම්පල නගරේ ඉන්න තරුණයෝ බොහෝ දෙනෙක් එකතු වෙනවා. ඉතින් ඒ එකතු වෙන ප්‍රමාණයට වඩා 10 ගුණයක විතර ප්‍රමාණයක් අද වෙනකොට එකතුලා ඉන්නවා ගම්පල නගරේ අලුත් චිත්‍ර ඇඳීම සඳහා. මේ වීඩියෝ එක දිගටම බලන්න අපි එතකොට ගම්පල නගරේ ඇඳෙන අලුත් චිත්‍රය ගැන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. ඉතින් අපි මේ වෙනකොට ඉන්නේ ගම්පල ප්‍රධාන රෝහල ගාව. මේ අපිට උඩින් පේන්නේ රෝහල. මේ රෝහල් බිත්ති තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට පිටිපස්සෙන් පේන ඇති මෙතන වැඩ කරන තරුණ තරුණියෝ කොච්චර මහන්සි වෙලා ඉස්සල්ලාම් බිත්ති වල තින්ත ගාලා ඊට පස්සේ මේ චිත්‍ර ඇඳීමේ කටයුත්ත සඳහා මෙතන සූදානම් කරන ආකාරය. ඉතින් මෙතෙන්දී ඔයාලට මතක් කරන්න ඕනේ විශේෂම කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙතෙන්ද දේශපාලනයේ කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මේ ගම්පල ටවුන් එකේ ඉන්න තරුණ තරුණියෝම එකතු වෙලා එයාලම හිතලා තමයි මේ චිත්‍ර ඇඳීමේ කටයුත්ත මෙතන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ගම්පල ඉන්න දේශපාලකයෙක්වත් mantri කෙනෙක්වත් මේ කටයුත්තට දායක වෙන්නේ නැහැ. ගම්පල නගරේ ඉන්න තරුණ තරුණියෝම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක මෙතන තියෙන විශේෂ කාරණාවක් විදිහට ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතනදී පේනවා ඇති කිසිම වයස් ભેදයක් නැතුව බාල මහලු වැඩිහිටි මේ සියලුම දෙනා මෙතෙන්ද එකතු වෙලා ඉන්නවා. මේ හැමෝගෙම එකම බලාපොරොත්තු තමයි තමන්ගේ රට ලස්සන කරන එක. ගම්පල නගරේ ප්‍රථමයෙන් මැදපු වෝල් ආර්ට් එක අඳින්න ආපු පිරිසට වඩා 10 ගුණයක් 20 ගුණයක් විතර වැඩි මෙතන සෙනගක් ඉන්නවා. කොහොම වුණත් මේ වෙනකොට මේ රැල්ල ලංකාව පුරාම පැතිරලා ගිහිල්ලා අවසానයි. ඉතින් අපි බලමු මේ කට්ටිය වැඩ කරන්නේ කොහොමද කියලා, එයාලගේ ළඟට ගිහිල්ලා කතා බහ කරලා බලමු කොහොමද මේ වැඩ කටයුත්ත එයාලා කරන්නේ කියලා. ඉතින් දිගටම එකතුලා ඉන්න මේ වඩපිට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන ගම්පල නගරේ රෝහල ආසන්නයේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මේ වෙනකොට ටෙන්ට් එහෙම ගහලා වර්ෂාවෙන් බේරීම සඳහා හැම දෙයක්ම සූදානම් කරලා තින්නේ. ඉතින් මෙතනින් එහාට තින්නේ මේ සිතුවම් අඳින එක. මේ සිතුවම් අඳින්නේ සාමාන්‍යයෙන් සති දෙක තුනක විතර කාලයක් ගත වෙයි. මොකද මේක සාමාන්‍යයෙන් අඩි 50ක් 60ක් විතර දිග තාප්පයක්. ඒ නිසා සෑහෙන කාලයක් ගියයි මේ චිත්‍රය ඇඳලා ඉවර කරන්න. ඉතින් මේ චිත්‍රය ඇඳලා ඉවර වුණාම සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් අපි අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්ට සහභාගී වෙලා ඉන්න හැමෝටම චිත්‍ර අඳින්න පුළුවන් අය නෙවෙයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. චිත්‍ර අඳින්න බැරි කට්ටියත් මෙතෙන්ට ඇවිල්ලා එයාලට පුළුවන් විදිහට උපකාර කරනවා. ඉතින් ඒක තමයි මෙතන සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ මේ චිත්‍ර අඳින එක විතරක් මෙතන සිද්ධ කරලා හරියන්නේ නැහැ. මොකද මේ චිත්‍ර ඇඳලා සති දෙක තුනක් යනකොට මෙතන ආයේ ටොපි කොලා දාලා බියර් කෑන් දාලා විනාශ කරනවා නම් මේ චිත්‍ර අඳින එකෙන් තේරුමක් නැති වෙනවා. ඉතින් ඒ නිසා හැමෝම චිත්‍ර අඳින කටයුත්තට දායක නොවුනත් හැමෝටම පරිසරයේ සුරකීමේ කටයුත්තට දායක වෙන්න පුළුවන්. ඔයාලා ටවුන් එකට එන අවස්ථාවකදී ටොපියක් චොකලට් එකක් හරි කනවා නම් ඒ කොලේ බිම දාන්නේ නැතුව ගෙදර අරන් ගිහිල්ලා ක්‍රමානුකූලව බැහැර කරන්න පුරුදු වුණොත් අපේ රට තව තවත් ලස්සන කරගන්න පුළුවන් වෙනවා. කොහොමත් මේ පවතින රැල්ල දිගටම අරන් ගියොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව සුන්දර ස්ථානයක් බවට පත් වෙයි. අනිවාර්යයෙන්ම සංචාරකයන්ගේ ආකර්ෂණයත් අනිවාර්යයෙන්ම හිමි වෙනවා. ඉන්දුනීසියාවේ සමහර ගම්මාන තියෙනවා. ඒ ගම්මාන මේ විදිහට චිත්‍ර ඇඳලා තමයි සංචාරකයන් අතර ප්‍රසිද්ධ කරගන්නේ. සමහර දේශපාලකයෝ මේක ගොංජෝක්කයක් විදිහට දකිනවා. ඒ කියන්නේ මේ චිත්‍ර අඳින එක රටකට ඕන දෙයක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් ඉස්සල්ලාම රටක් ලස්සන වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි හැමෝගෙම ආකර්ෂණය ලැබෙන්නේ.